අද අපි කතා කරන්න යන්නේ මහා බරණ යෝධයා ගැන. කපුකතුරු කියන ගමේ කුමාර නමින් පාලකයෙක් හිටියා. මොහුට දාව පුතෙක් ලැබුණා. මේ පුතා ඉපදුන දවසම මොහුට නිධානයක් පහළ වුණා. ඒ නිසා මේ පුංචි පුතාට බරණ කියලා නම දැම්මා. මේ පුංචි පුතා පොඩි කාලේ ඉඳලම තමන්ගේ ශක්තිය පෙන්වන්න වුණා. අවුරුදු 12 වන විට මොහු කැලේට ගිහින් හාවන් පසුපස හඹා ගොස් පයින් ගහලා මරා දමන්නට වුණා. අවුරුදු 16 වන විට ගෝනුන් මුවන් අල්ලා තමාගේ හිසවට කරකවා පොළවේ ගහලා මරා දමන්නට වුණා. ගමේ තියෙන කුඹුරු වලට නිතරම වල්ලූරංගෙන් කරදර ඇති වුණා. ඉතින් මහා බරණ යෝධයා රැකගෙන ඉඳලා මේ වල්ලූරංගව කකුල් දෙකෙන් අල්ලලා කරකවා පොළවේ ගහලා මරා දැම්මා. ඉතින් මොහු ගැන කාවන්තිස්ස රජතුමාට දැනගන්න ලැබුණා. මහා බරණ යෝධයා තමන් ළඟට ගෙන්වාගත් කාවන්තිස්ස රජතුමා මොහුගේ ශක්තිය බැලීමට උපායක් යෙදුවා. හීලා නොවුණු ඉතා දරුණු අශ්වයෙක් පෙන්නලා ගැට ගහන්න කිව්වා. මහා බරණ යෝධයා ලං වෙනකොටම අශ්වයා පැනලා දිව්වා. මහා බරණ යෝධයා අශ්වයා පසුපස හඹා ගොස් අල්ලා බැඳ දමන්නට සමත් වුණා. එලාර දුටුගැමුණු යුද්ධයේදී මහා බරණ යෝධයාගෙන් විශාල මෙහෙයක් වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. යුද්ධයේ අවසාන වූ පසු මහා බරණ යෝධයා ජීවිතයේ අවසානයේ දක්වා පින් දහම් කරමින් ජීවිතය ගත කරා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා.